ब्रह्मा च लोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मंपजं। सहंपति ब्रह्मराजायतुलु सीलु दिव्य ब्रह्म पिरिसट सद्धर्म श्रवणे सदा आराधना करन अतरम අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමුදු ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දත බුද්ධං ධම්මං සංඝං නමස්සාමි ඊතෝ පරං සක්කච්ඡං ධම්මෝ බෝධපෝති ඉති සදාවන්ත පින්නතුනේ අද 2023 අවුරුද්දේ පළවෙනිම පෝය ඔයතුම බොහොම සාදරයෙන් පිළිගන්නවා සිරිසමාදන් වෙන්න පැමිණීම ගැන ව්‍යවහාරික හැටියට තියෙන මේ අවුරුද්ද දැන් ආරම්භ වෙලා තියෙනවා ඒ කාලේ මේ විදිහට ගලාගෙන යනවා ඒත් එක්කම අපේ ජීවිතයත් ඒකට සාපේක්ෂව එන එන විදිහට මුහුණ දෙමින් ගලාගෙන යනවා ඉතින් ඔය අතර බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන මේ ධර්මය අපි ගලපා ගන්න උත්සාහ කරනවා උත්සුක වෙනවා අපේ ජීවිතය තව ටිකක් සන්තෝෂදායක කර ගන්නට බුදුරජාණන් වහන්සේ කියන ඒ උත්මයාගේ ධර්ම තුල තියෙන හරිම ලස්සනම ස්වභාවය තමයි උන්වහන්සේ අපිට අර අනිත් ආගම්වල වගේ මේ තියෙන දේ හැර වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න හෝ වෙනත් දෙයක් ප්‍රාර්ථනා කරන්නට ඒ වෙනත් දෙයක් පතන්නට අපි යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ අපි යොමු කරන අපිට කියලා දෙන මාර්ගය තමයි තම තමන්ගේ සතුට තම තමන්ගේ සැනසීම නිවන තමන්ගෙන් බාහිරව තියෙන දෙයක් නෙවෙයි ඒක තියෙන්නේ තමන් ළඟමයි තමන් තුළමයි කියන පණිවිඩයයි බුදුරජාණන් වහන්සේ හැමදාම නිතර නිතරම අපිට කියලා දෙන්නේ. උන්වහන්සේගේ ඔය කියන න්‍යාය ඔය කියන මූල ධර්මය මේ දේශනා කරලා තියෙන ධර්මස්කන්ධකේ අරගෙන බැලුවොත් හැම තැනකම මනාව පිළිබිඹ වෙයි. සරල උදාහරණයක් ගත්තොත් සීලය කියලා ඒ සීලයෙන් කියලා දෙන්නේ ඇත්තටම තමන් මේ මොහොත තුල ප්‍රාණඝාතයක් කරනවද? තමන් මේ මොහොත තුල සොරකමක් කරනවද? තමන් මේ මොහොත තුල වැරදි ජීවිතයක් ගෙවනවද? තමන් මේ මොහොත තුල වැරදි වචනයක් කියනවද? ආදි වශයෙන් තමන් ළඟට එන්නටයි අපිට උගන්වන්නේ සීලය තුළින්. ඊළඟට භාවනාව ගැන කියලා දෙනකොට භාවනාවදී ප්‍රකට වෙන්නේ ඔය කියන සත්‍යමයි. ඔයිට වඩා ටිකක් ගැඹුරට යන්න පුළුවනේ. සමාරක්කිට ඔය හා සමාන වෙන්නත් පුළුවනේ. තමන්ට මේ මොහොත තුළ ඇහෙන්නේ මොනවද? තමන්ට මේ මොහොත තුල දැනෙන්නේ මොනවද? තමන්ට මේ මොහොත තුල තියෙන්නේ මොනවද? විඳින්නේ මොනවද? විඳගන්නේ මොනවද? අන්න ඒ ටික ගැන තේරුම් ගන්නටයි සතිපට්ඨානයේ ඔස්සේ අපිට කියලා දෙන්නේ. ඊට පරිබාහිරව ඊළඟට කියලා දෙන න්‍යායන් තමයි අපේ හිත වැඩිමනක් ක්‍රියාත්මක වෙන පැත්තක් තියෙනවා නම් ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා වගේ ඒ ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවය අඩු කර ගන්නට
ඊට වඩා ප්‍රතිවිරුද්ධ වූ පැත්තක් බුදුරජාණන් වහන්සේ අපිට මෙනෙහි කරන්නට කියලා ආරාධනා කරනවා. ඒක කරන්නට කියන්නේ මේ මොහොත තුල තමන්ට වැඩිපුරම තියෙන දේ මේකයි නම් ඒ දේ පාලනය කරගන්න බැරි නම් එහෙමනම් මෙහෙම දෙයක් කරන්නට කියලා උගන්වන්නේ. ඒකයි විශේෂ සිටුවිලි වැඩිම නැක් වෙනවා නම් ඒවා තමන්ට පාලනය කරගන්න බැරි වෙන පරාසයක තියෙනවා නම් මෛත්‍රීමේ සිටුවිලි හිතන්ට කියලා දෙන්නේ. काम सहित संज्ञा काम अलीच लोलवेल वेम नकमेनवा मेने करंट की लखीनवा ये काम मतुवेन ओ ये लोलवेन अदहस्वरट यान विधि अशुभ कारण मनोवाद की अभी देखे ये काम सागत कारणवे हो ये सिटुविले हो ये कारणवे हो ඒ සිද්ධියේ කාම ඉස්මතු වෙන කාරණා පමණක් වුණාට බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරන්නට කියලා උගන්වනවා. අපි නොදකපු තවත් පැත්තක් ඒක තුල තියෙනවා නේද කියලා. මේකත් කරන්නට කියලා දෙන්නේ මේ මොහොතෙමයි. ඔය ආදි වශයෙන් මේ සද්ධර්මයේ ගලාගෙන යන ඒ හැම කාරණාවකම අපිට කියලා දෙන්නේ තමන් ළඟට එන්න. තමන් එක්ක ජීවත් වෙන්න තමන් එක්ක සැරිසරන්න තමන් එක්ක ජීවත් වෙනවා කියන එක තමන් එක්ක සැරිසරනවා කියන එක තමන් එක්ක යා වෙලා හමු වෙලා එකතු වෙලා සැරිසරනවා හෝ ජීවත් වෙනවා කියන එක තථාගතයන් වහන්සේගේ වචනයකින්ම කියනවා තමන්ට තමන් දූපතක් කරගන්නවා කියලා තමන්ට තමන් ආලෝකයක් කරගන්නවා කියලා කියනවා නොතන පින්නතුනේ අන්‍ය ආගම් සහ බුද්ධ දර්ශනය තුළ තියෙන පැහැදිලි වෙනස පේන්න තියෙන්නේ. අන්‍ය ආගම් වල තමන්ගේ පිළිසරණ තමන්ට බාහිර කෙනෙක් තමන්ගෙන් බාහිර කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම. තමන්ට තියෙන ආලෝකය තමන්ට තියෙන රැකවරණය තමන්ගේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න තියෙන නියමිත දිශාව කියලා දෙන දේ තමන් හැර බාහිර කෙනෙක් වෙනවා. इतकोटे वो चरित निरंतर सकस्वे यागे हित सकस्कर तन्हाव की नोई हेतु तमंग तीन दें सतोष विनि हिंद वगेम तमंग कोच्चर दक्षता व्यक्तन किनिग्दीन तमन हदुना गंट हो एक अनुमत करे गोल मनापने ये तमंग लग तीन दक्षतावे हो तमंगाव तीन ए इस्मतुवीम अन्यागम वलेत्तु तीर नेकराने तेरुम गाने एक बाहिर के निक विसीन लबा दुन द्याक केला तमत बुद्ध दर्शने तुल केला देन ए धामे ए देशनावे आपी टुगन वाने तमन खालांतर यक्तिसे महांसी वेला उत्साहवांत वेला ඇති කරගත් ගුණාංගයි තමන් ළඟ තියෙන්නේ කියලා. ඒකට අපි බොහෝම කාලයක් මහන්සි වෙලා තියෙනවා. බොහෝම කාලයක් උත්සාහ කරලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ඇත්තොත් මමත් අද මේ ඉන්න තැනට එන්න සංසාරේ අවුරුදු ලක්ෂ ගාණක් කෝටි ගාණක් කල්ප ගාණක් මහන්සි වෙලා තියෙනවායි කියලා. अन्न आगम एक सलकन को पुनरुत्पत्ति कीन दे नैवत उपदीन वा कीन एक बहुवीट विश्वासक है विश्वासक दिव्यन गात्रट अन्वा कीन नम बुद्ध शासने तुलकील दी तमन मे जीवित गतकन को तमंगे हिते दिव्य वेडीन तमंगे सितुविले दिव्यंगे हा समान विधिये अधस नतिनाम दिव्यंगे हा समान विधिये वचन नतिनाम क्रियाकारित्य नतिनाम इवन्नु जीवित अग्यवन्ने नतिनाम मरणिंग मत्ते दिव्येक विन्ने कोहमद कीन प्रश्नार्थयाई तथागत अनुहांसे यहाँ एक हिंदाय पिन्नतिने बुद्ध शासनय
මේ සංසාර ගමන එක්ක නතර කරන්න එක්ක ගෙනියන්න තෝතැන්නක් වෙන්නේ. බුද්ධ දර්ශනයෙන් විතරයි අපිට කියලා දෙන්නේ මිනිසෙක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්, මිනිසෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි. දෙවි කෙනෙක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්, දෙවියෙක් වෙන්නේ මෙහෙමයි. ඒ දේවත්වයේහිලා තියෙන හිතට එහා ගිය හිතක් වෙන්නේ මෙහෙමයි, එහෙම කෙනෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ කෙනාගේ ස්වභාවය මෙහෙමයි. තිරිසන් සතුන් කියලා කියන්නේ මෙන්න මෙහෙම අය, එහෙම අය වෙන්නේ මෙන්න මෙහෙමයි. අපාගත වෙච්ච නිර්සතුන් කියලා කියන්නේ මෙන්න මෙහෙම අය, එහෙම වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා උගන්වන්නේ බුද්ධ ශාසනයේදී විතරයි. අන්න ඒකයි අපි ලබපු භාග්ය, අපි ලබපු වාසනාව, අපේ පුණ්‍ය විපාකය, අපේ පින්ඵල දීම ශාස්ත්‍රූරණන් වහන්සේ හැටියට තමන් වහන්සේ තුල තිබිච්ච ගුණ 10 ඒ ගුණ සමුදාය දියුණු කරගෙන වෙන කිසියම් කිසි ගුරු උපදේශයක් රහිතව ධර්මය අවබෝධ කරපු ඒ උත්තමයාණන් වහන්සේ එහෙම නැතිනම් ඒ උදාහරණයේ සරණ යන්නට අපිට අවස්ථාවක් සැලසීම මහා වාසනාව. උන්වහන්සේගේ ජීවිතයේ ඒ තියෙන හැම කාරණාවකින්ම අපිට කියලා දෙන්නේ මේ කටයුතු තමන් එක කරගන්න කියලායි. අපේ ජීවිතේ පින්නතන බොහෝ වෙලාවල් වලට අපි තමන් එක ජීවත් වෙනව හරිම අඩුයි. අපි අන් අයගේ වචන, අන් අයගේ ක්‍රියාකාරීත්වයන්, අන් අයගේ සිතුවිලි, අන් අයගේ ජීවිත පැවැත්ම, අනික් අයගේ වටිනාකම් හෝ අනිත් අයගේ වැරදි ආදී දේවල් ගැන විමසන්ට, තර්ක කරන්නට, කතා බහ කරන්නට, හිතන්නට යොදවන කාලය අතිමහත්. එදිනදා දවසක් ගත්තොත් එහෙම බාහිර කෙනා ගැන හිතන කාලය, විමසන හෝ හොයන කාලය සහ තමන් ගැන හිතන සොයන කාලය අතර පරතරය බැලුවොත් එහෙම 100ට එකකුත් නැති තරම් වෙන්න පුළුවන්. වනවාසී සම්ප්‍රදායේදී අපිට කියලා දෙන ප්‍රධානම ඉගැන්වීම තමයි 95%ක් තමන් දිහා බලන්න, 5%ක් බාහිර දිහා බලන්න කියලා. 95%ක් තමන් දිහා බලන්න, 5%ක් විතරක් බාහිර දිහා බලන්න කියන එකයි අපේ භවනා ගුරුවරු අපිට කියලා දෙන්නේ. ඒකට හේතුව තමයි ලෝකයේ සිද්ධ වෙන පින්නතින ඕකට ප්‍රතිවිරුද්ධ පැත්ත. බාහිර දිහා බලනවා 95%ක්, තමන් දිහා බලන 5%ටත් අඩු ප්‍රමාණය. අන්න ඒකයි තියෙන සාමාන්‍ය ස්වභාවය. ඉතින් භාවනාවෙන් තමයි අපිව ඔය කියන තමන් දිහා බලනවා, තමන්ට කිට්ටු කරනවා කියන එක පුරුදු කරවන්නේ. කුරු කරවන්නේ අපේ ජීවිතයට ඒ කියන ක්‍රම පටිපාටිය, ක්‍රියාපටිපාටිය මෙන්න මේකයි, ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක බුදුරජාණන් වහන්සේ අපිටම චුට්ට චුට්ට උගන්වන ක්‍රමයටයි කියන්නේ භාවනාව කියලා, විශේෂයෙන්ම සතිපට්ඨානය කියලා. අපි මේ සතිපට්ඨාන භාවනාවට නැත්නම් මේ කියන භාවනාවට කිට්ටු වෙන්න උනහම අපිත් එක්ක සමීප වෙන්න ගන්නවා. තථාගතයන් වහන්සේගේ දහම තුල තියෙන සුවිශේෂත්වය පින්නතුනේ, උන්වහන්සේගේ දහමේදී, උන්වහන්සේගේ දේශනාවේදී හෝ උන්වහන්සේගේ හැසිරීමේදී උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතෙන් බැහැර කරපු කෙනෙක් නැහැ, බැහැර කරපු දෙයක් නැහැ, බැහැර කරපු අවස්ථාවක් නැහැ, වචනයක් නැහැ, කෝ සිටවිල්ලකුත් නැහැ. මේකේ තේරුම අපි අර මේදය විතරක් තියාගන්න ඕන, මේ දේ නම් ඕන නැහැ කියලා හිතන අන්න ඒ ස්වභාවය බුදුහාමුදුරුව අපිට ඉඟි කරලා කියලා දෙනවා ඒකින් නිදහස් වෙන්න කියලා. ඒවා මනින හොඳයි හෝ නරකයි හරි කියලා ඒ විදිහට හිතන අන්න ඒ අදහස් දරන ස්වභාවයෙන් බැහැර වෙන්න කියලා බුදුහාමුදුරුව කියලා දෙනවා. ඒ අදහස් වලින් බැහැර වෙන්න කියලා දෙන ඒ දේශනාව
අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන විදිහයි උගන්වන්නේ භවනාව තුළින්. සරල උදාහරණයකින් කිව්වොත් එහෙම පරයන්කයට වාඩි වෙලා ඉන්නකොට හොඳ ලස්සන හුලකක් ඇවිල්ලා ඇඟේ වැදිලා යන්න පුළුවන්. ඒක හරිම මටසිලුට හරි සුමට වින්දනයක්. බුදුහාමුදුර අපිට ඒ වෙලාවට උගන්වනවා අසවල් ඉදිහි වින්දනයක් මම වින්දා කියලා දැනගන්න. ඊළඟට තව මොහොතකින් අපිට එන්න පුළුවනේ ශරීරය තුල මොකක් හෝ තද බල වේදනාවක් දුක් වේදනාවක්. අන්න ඒ වෙලාවෙදිත් අපිට උගන්වනවා අසවල් තැනක අසවල් වින්දනයක් මම වින්දා. ඔන්න ඔය ආකාරයට අර හොඳ වින්දනයට සහ ඒ කියන්නේ සපසහගත වින්දනයට සහ අර දුක්සහගත කියන ඒ වින්දනයට කියන මේ දෙකටම එක හා සමාන විදිහට ප්‍රතිචාර දක්වන්නටයි සතිපට්ඨානය අපිට කියලා දෙන්නේ. ඒ කරන ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය ලෝකයාගේ හරීම පුළුල් පරාසයකයි තියෙන්නේ. සතුටට කැමති දුකට අකමැති. නමුත් ධර්මය තුල අපිට උගන්වන ඒ චරිතයෙන් ධර්මය තුල නිර්මාණය කරලා ගොඩනංවලා දෙන ඒ චරිතය තුලින් උගන්වන්නේ සතුටත් එකයි දුකත් එකයි කියන ඒ දෙකටම මධ්‍යස්ථ වූ මධ්‍යස්ථ මතධාරීත්වයේ මුහුණ දෙන ඒ දෙකටම එක හා සමාන විදිහේ ප්‍රතිචාරයක් දක්වන ජීවිතයේ කොයි චරිතයේ කොයි හිතකුයි අපිට හදලා දෙන්නේ. ඒක හිඳයි පින්නතුනේ ඒ කෙනා තමන්ට දූපතක් වෙන්නේ. ඒ කෙනාගේ චිත්තාභ්‍යන්තරය තුල තිබිච්ච මූල ධර්මය උනේ අනිත් කෙනා බාහිර කෙනා දූපතක් කරගන්න නම් සපතක් කරගන්න නම් තමන්ගේ ෂේම භූමිය තමන්ගේ වාසනාව සතුට කරගන්න නම් සන්තෝෂය දැක්කහම එයා ඒ සන්තෝෂය හඹා යනවා. සන්තෝෂය තමන්ගෙන් බාහිර තියෙන එකක් කියලා හිතලා ඒක හඹාගෙන යනවා. දුක දැක්කහම දුක පළවා හරින දුකෙන් දුවනවා, දුකෙන් හඹා යනවා, දුකෙන් පළවා හරිනවා, දුකෙන් බැහැර වෙන්න උත්සාහ කරනවා. මේ දෙකේදීම මෙයා කරන්නේ වටවන්දනාව යන එක, ගමනක් යන එක. ඒකට අපි කියමු සංසාරය කියලා. දුක පසුපස්සේ නෑ, සතුට පසුපස්සේ දුවනවා, දුක අපිට පිටිපස්සේ දුවනවා. කොහොම නමුත් කරලා තියෙන්නේ දුවන එක විතරයි. බුද්ධ ශාසනයක තුගන්නනවා දුවන එක නතර කරන්න. එක තැනකට වෙලා ඉන්න. සතුට සහ දුක කියන දෙකම එක හිතින් සමසිතින් වැදහක් හිතින් බාරගන්න. අන්න එතකොට අපි නිහඬයි. අපි සමතුලිතයි. අපේ හිත තැම්පත්. අපිට මේ දේ ඕන හෝ මේ දේ ඕන නැහැ කියලා කියන ඒ අරෑදීමට අපේ හිත නැමිලා නැහැ. මම කැමති මේ දේටයි මම අකමැති මේ දේටයි කියලා කියන තණ්හාවේ ග්‍රහණයට යට වෙලා නැහැ. මේ දේ තිබ්බා හෝ මේ දේ නැතා හෝ ඒ දේ දැනගෙන ඉන්නවා කියන ඒ අදහසට විතරයි අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙම වුණොත් පින්නතුනේ අපි එතන ජීවත් වෙන්නේ නැහැ. අර කියාපු දුක කියන අනිත්‍යනේ ජීවත් වෙන්නේ නැහැ. ඔය අන්ත දෙකෙන් නිදහස් වෙලා අපි වර්තමාන මොහොත තුළ විතරක් ජීවත් වෙන්න බලනවා. අපිට තියාගන්න හෝ බෞද්ධයාට තියාගන්න ඉතුරු කරන්න අරාදෙන්න ඉලක්කගත කරගන්න මොකක්වත්ම දෙයක් නැති වෙන්නේ අන්න ඒකයි. හරියටම කියනවා බෞද්ධයන්ට ප්‍රාර්ථනා නැත්තේ ඒකයි. බෞද්ධයන්ට තියෙන ප්‍රාර්ථනාව වෙන්න ඕන මං හිතන්නේ ප්‍රාර්ථනාවක් නැතුව ඉන්න එක තමයි. මොකද ප්‍රාර්ථනාව කියලා කියන්නේ බලාපොරොත්තුව කියලා කියන්නේ හැම වෙලාවකම අපේ හිසට බරක් වෙන දෙන්නේ. ඉතින් ඒ සරලත්වයට යන ඒ සැහැල්ලුවට යන මාර්ගයයි බුදුහාමුදුරුව අපිට මේ කියලා දෙන්නේ. භවනාව ඔස්සේ, සීලය ඔස්සේ, ධර්ම දේශනාව ඔස්සේ, පිළිවෙත ආදී ඒ දේවල් ඔස්සේ
ඉතින් අද වගේ දවසක අපි උත්සාහ කරන්නේ ඔය කියන බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂී වූ මාර්ගය අපේ ජීවිතයට කුඩාවට හරි මොහොතකින් මොහොත හරි චුට්ට චුට්ට හරි පමුණුවා ගන්නටයි පුරුදු කරන්නටයි ඒ අනුව සැරිසරන්නටයි ඒ අනුව ජීවත් වෙන්නටයි එහෙන් බලනකොට පින්නතුනේ අපි ඊට කලින් හොඳයි කියාපු දෙයක් ඊට කලින් නරකයි කියාපු දෙයක් දැනගත් එක හොඳයි ඒවට දක්වපු ප්‍රතිචාරයේ තේරුම් අරගෙන ප්‍රතිචාර නොදක්වා ඉන්න හිත හදා ගන්නවා නම් අන්න එතනයි දස්සතාවය අන්න එතනයි සැනසෙල්ල තියෙන්නේ ෂේම භූමිය තියෙන්නේ නමුත් අපිට උත් කරන්න කියලා තමයි අපේ හිත තාම පුරුදු වෙලා තියෙන්නේ සතුටට දුවන්ට නම් දුකෙන් දුවන්ට නම් ස්වාභාවික විදිහට සතුට එනකොට අපි ඒ සතුට දුවනවා කියන එකමයි සිද්ධ වෙන්නේ අපි කොච්චර ප්‍රාර්ථනා කළත් අන්න ඒක ප්‍රාර්ථනාවේ පළක් නැති අපි කොච්චර බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කළත් දුකෙන් පලා යන්නේ නැහැ කියලා හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන සිද්ධාන්තය තුල තියෙන්නේ ඔබ දුකක් දැක්කොත් එයින් පලා යා යුතුයි කියන අදහස නම් ඒ කියන මූල ධර්මයේ නම් ඔයත්න්ගේ හෝ මගේ හෝ ලෝකේ කාගේ හරි හිතේ තියෙන්නේ දුකට මුහුණ දෙනකොට ඒ දුකෙන් පලා යනවා කියන එක හැරෙන්න වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද ඒක තමයි හිතේ තියෙන ශක්තිය ඒ විදිහටයි හිත පුරුදු කරලා තියෙන්නේ නමුත් දැන් අපිට අවස්ථාවක් තියෙනවා ඒ දුක දිහා බලන්න ඒ සතුට දිහා බලන්න දුක දිහා බලාගෙන ඒ දුකත් එක්ක හාදු වෙලා හමු වෙලා යා වෙලා කැමති වෙලා සාමයෙන් ඉන්න ඒ මොහොත තුල තියෙන ඒ දේ නම් හොඳ හෝ නරක කියන එක අපි අලුතෙන් දාන වචනයක් වෙනදනේ හිත පැත්තෙන් ගත්තාම හිතට ඇත්තටම වචන නැහැ අපි තමයි හිතට මේ ආරෝපණය ගැන කියලා දෙන්නේ මේක හොඳ එකක් මේක නරක එකක් ඒක හරියට අර කාබන් කූරක් තියෙන එකට පැන්සල කියනවා තව මොනවා හරි වතුර වගේක් තියෙන කූරකට පෑනක් කියලා කියනවා ආන් ඒ වගේ දෙයක් නමුත් ওই දෙකට ওই දෙකේ නම් දෙක මාරු වෙලා අපි හිතට කියලා දුන්නා නම් එහෙම අපි අද වෙනකොට පෑනට පැන්සල කියයි පැන්සලට පෑන කියයි මේක ඒ තරම්ම සරලයි අපි ගන්නා වූ වින්දනයන් වලට මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා අපිමයි කියලා දෙන්නේ. ඒ විදිහට හඳුනා ගන්න එක කාර්ය නැහැ. නමුත් හඳුනා අරගෙන විතරක් ඒක එතනින් බැහැර කරන්න පුළුවන් නම් තමයි ක්‍රමයේ වෙන්නේ. ඒ ඔසේ හඹාගෙන යන්නේ නැතුව. ඒ ඔසේ හඹාගෙන යන්නේ නැති වුනහම ඒ දේ දිහා බලන්ට වුනහම සැපයක නම් සැප වේදනාවක නම් සැප සහගත කාරණාවක නම් අපි ඒ දේ දිහා බලාගෙන ඉන්න කොටයි දකින්න ගන්නේ ඒ දේ තුල තියෙන කතාව මොකක්ද කියලා. වචීන එක්තරා රුවන්වැකියක තියෙනවා ඔබ නිහඬවන්න එතකොට ඔබට තේරෙවි ඔබ කොපමණ කතා කරලා තියෙනවද කියලා. අන්න ඒ වගේ අපි අර දුක ඔස්සේ යන එක හෝ සැප ඔස්සේ යන එක සැප හොයාගෙන යන එක හෝ දුකින් පලා යන එක නතර කළාට පස්සේ අපි බලන්න පටන් ගන්නවා දකින්න පටන් ගන්නවා මෙච්චර කාලයක් මං එපා කිව්වේ මොකටද මේ මෙච්චර කාලයක් මං ඕන කිව්වේ මොකටද මේ කියලා අපිම ඉගෙන ගන්නවා මෙන්න මේකටයි කියන්නේ යථාර්ථය අවබෝධ කරනවා කියලා අපි යථාර්ථය ඊට කලින් අවබෝධ කරපු අය නෙවෙයි යථාර්ථය මෙන්න මේකයි කියලා හිතාගෙන හිතින් හදාගෙන හිතින් මවාගෙන ඒ ඔස්සේ දුවපු අය බුදුහාමුදුරුවෝ ඒකයි සංස්කාරවලට කියන්නේ මේ කිහිල් කඳක් කියලා හරයක් නැහැ. ඒ වගේ වූ සංඥාවක් ඒ වගේ වූ හඳුනා ගැනීමක් ඇති වුණාම අපි කරන්නේ දුවන එක. සතුට මේකයි කියලා තීරිච්ච ගමන් දුවනවා. දුක කියලා දුක කියන්නේ මේකයි කියලා දැනෙච්ච ගමන් ඒකෙන් දුවනවා. සංඥාවට දෙන සමාන නම තමයි බුදුරජාන් වහන්සේගේ උපමාව තමයි මිරිඟුව. ඔයත් දන්නවනේ මිනිඟු කියන්නේ මොකද්ද කියලා. ගොඩාක් අවු තියෙන වෙලාවක ඈතක් බලනකොට වතුර වගේ පේනවා. නමුත් වතුරක් නැහැ. දුවන්ට දුවන්ට ඒක දුරට යනවා.
ආන්ගේ වගේම තමයි අපි මේ ධර්මයට පැමිණෙන්නේ නැති තාක්කාල කාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ක්‍රමයට අපි නොපැමිණෙන තාක්කල් අපි දන්නේ නැහැ සැබෑ සතුට මොකක්ද කියලා. අපි දන්නේ නැහැ ඇත්තටම දුකින් නිදහස් වීම මොකක්ද කියලා. සතුට මෙන්න මේකයි කියලා අපි ඒ සතුට ඔස්සේ දුවාගෙන ගියාට අපිට ඒ සතුට හම්බුනේ නැහැ ඒක මිරිඟුවක්. දුකින් පලා යන්නේ මෙහෙමයි කියලා කොච්චර දිව්වත් ඒක හරි ගියෙත් නැහැ. දුකින් එහෙම නිදහස් වෙන්න බෑ. ඒක හරියට යකාට බයේ දුවනවා වගේ වැඩක්. යකා ඉන්නේ අපේ හිතේ නම් අපි දුවන්නේ තීතත් එක්ක නම් දුවලා ආපසර බලනකොට කොහොමත් යකා අපි ගාවම තමයි. මොකද යකා ඉන්නේ අපේ හිතේනේ. ඇත්තයක් නැති වුණාට සැබෑ සතුට තියෙන පින්නතනේ සැබෑ සැනසීම තියෙන්නේ දුවන එක නතර කළාට පස්සේයි. තමන් තුල තියෙන මේ නිවන තමන් තුල මේ තියෙන සැනසීම උපුටා ගන්නටයි බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ. තමන් තුල තියෙන ඒ නිවි සැනසීමට වෙලා මොහොතක් ජීවත් වෙන්නටයි අපි භාවනාව පුරුදු කරන්නේ. ඒ තියෙන දේ එතකොට හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒක කාරි නෑ. ඒ තියෙන දේ මොකක්ද? ඒ තියෙන දෙයත් එක්ක මොහොතක් ඉන්න එකයි අපිට කරන්ට දෙන අපිට කරන්ට තියෙන සහ අපිට කරන්ට දෙන එකම එක ක්‍රියාව වෙන්නේ. මේක ඒ තරම්ම සරලයි. නමුත් ඕකට අපි එකතු කරොත් එහෙම අපේ ඌමනා එපාකම් කියන ඒවා අර මූලධර්මයේ ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් අද වගේ දවසක අපි පුරුදු කරන්නේ මේ දුවන හිත දුවන්නේ කොහොමද? ඇයි දුවන්නේ කියලා හඳුනා ගන්නටයි. ඒ දේ හඳුනා ගැනීම තුලින්මයි ඒ හිත දුවන එක සංසාරගතව තියෙන දුකෙන් නිදහස් වෙන්න අපිට පුළුවන්කම හම්බ වෙන්නේ. අපි එතනත් නැති මෙතනත් නැති තැනකට හිතපත් කරගන්න පුළුවන්කමක් තිබොත් එහෙම අන්න ඒක තැනක් නොවුණාට එතන නිවන තියෙයි. නිවන් වූ සැනසීමක් ඇති කර ගන්න ඒ වැඩපිළිවෙලයි අද දවසේදී ඔය අතු පුරුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා මේ තියෙන වටපිටාව ඒ දේදී එහෙට පිටින් ඕනෑතරම් නිදහස තියෙනවා. සක්මන් කරන්න ඕන ගලක් පෑගෙනවා නම් ඒකත් එක්ක විඳින්න බලන්න. ගලක් පෑගෙනකොට ඒක තුළ තියෙන සෞම්‍යත්වය ඒක තුළ තියෙන සෞන්දර්යය විඳින්න බලන්න. ඒකත් එක්ක යාවෙලා ඒකත් එක්ක සජීවී වෙලා ජීවත් වෙන්න. පරයන්කේ වාඩි වෙලා භාවනා කරනකොට නිින්ද යාගෙන එන්න පුළුවන්. බලන්න කොහෙටද පළවෙනිම නිින්ද යන්නේ කියලා. කාරි නෑ නිින්ද කියන්නේ. ඒ නිින්ද යෑමත් එක්ක ඒක තමන්ට දැනෙනකොට තමන්ගේ හිතට දැනෙනකොට හිතෙන් තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද කියලා බලන්න. හිත මොකද්ද බුරබුරා කියන්නේ කියලා බලන්න. ඒකට කැමතිද ඒකට අකමැතිද බනිනවද මොකද්ද කරන්න කියලා බලන්න. අන්න ඒ තමයි සැබෑ අපි. මේක තුල දැනෙන දේ මොකක් හෝ වේවා ඒකකාරී නෑ. ඒ දැනෙන මෝනෑම දෙයකට දක්වන ප්‍රතිචාරයෙන් තමයි අපේ සැබෑ චරිතය ඉස්මතු වෙන්නේ එළියට එන්නේ. ඒක බුදුන් වහන්සේ දේශනා කරන්නේ කවුරු හරි කෙනෙක් මාර්ගඵල ලාභී කියලා කියනවා නම් ප්‍රශ්නයක් වෙනකන් ඉන්න කියලා. ප්‍රශ්නයක් ආවනහම ඒ දෙයට යා මුහුණ දෙන විදිහෙන් තමයි කියවෙන්නේ කියලා කියනවා. මෙයා කොහොමද ධර්මයේ පුරුදු කරලා තියෙන්නේ කියලා. ඉතින් ධර්මයේ කියලා කියන්නේ පින්නතුනේ අපි දිහාම බලන් තියෙන කැඩපතක්. අපිවම පේන කැඩපතක්. අපි ඒක ඉස්සරහ හැම වෙලේම හිටගෙන ඉන්නවා. ගොඩාක්ම අඩු වෙලාවකදී තමයි අපි අපේ මූණ දිහා අපි අපේම ජීවිතය දිහා බලන්නේ. ඉතින් Taman දිහා බලන්ට අද දවසේ ඔයත් පාවිච්චි කරන්න ඕන මේ දින වටපිටාවෙන් ප්‍රයෝජනය ගන්නට ඕන. නොදන්න දෙයක් තියෙනවා නම් අහන්න ඕන. හවසලාවේ අපි ධර්ම සාකච්ඡාවක් කරමු. කමඨාන් සුද්ධ කරගනිමු. මේව කටයුතු කරලා දවස සමාප්ත කරමු. එහෙමනම් සීල යහපත් සැලසෙන්න ඕන. තිරුවන් සරණයි. හන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමින්.